ගෞරවනීය මේ ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට විලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීර්ෂ දිනා ඒ සඳහා tempat වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චයාති අයමේකානුපස්සනා සංඛාරාණං ත්වේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒුතියානුපස්සනාති තී කරුකටීතු අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉදිරියෙන් තියාගත්ත මේ ද්විතානුපස්සනා සූත්‍රයට අනුව සර්වජන් වහන්සේ මේ සංසාර චක්‍රය මේ කර්ම චක්‍රය පඩන්න පුළුවන් දුර්වල ස්ථාන රාශියක් කිනාර දක්වනවා ඒ ස්ථාන පිළිබඳව ද්විතානුපස්සනාවේ අන්‍යමඤ්ඤ ප්‍රති එහෙම නැත්නම් සාපේක්ෂතාවයෙන් බලනවා නම් එකක් අල්ලගන්න බැරි වුණා එකක් තේරුණේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක නැටි වාගෙම තවත් වෙනත් විකල්ප රාශියක් බුද්ධ දේශනාවේ දේශනා විලාසයන්ට අනුවගෙන හර දක්වනවා. ඒ අනුව අපි මේ තාක් ඉදිරිපත් කරගත්ත කරුණු අනුව ඉස්ලාම් දවසේ දුකේ සමුදයත් දුකේ නිරෝධයත් කියන මේ කාරණා දෙක දුර්වල ස්ථානයක් සංසාර චක්‍රයේ. එසා කවුරු හරි ඒ දුකේ හටගන්නේ ස්ථානයට සාදර වෙලා ඒකේ තියෙන දුක නිරෝධ කිරීමේ නිවනට සාපේක්ෂතාවය නැත්නම් නිවනට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවෙන්දි බලාගත්තොත් හටගත් දුකේ ඉතලෙන තැවෙන මනුෂ්‍යයාට ක්‍රමවේදයකින් හටගන්නා වූ දුක හටගනිමින් පවතිනා වූ දුක නැත්නම් දුකේ හටගැනීම දැකීම විශාල දොරටුවක් වෙනවා. ඒ වාගේම තමයි උපදීන් අපේ හිතේ තියෙන විවිධාකාර සංකල්පනා එහෙම නැත්නම් දේවල් අල්ලබදා ගන්න හැටි මේක මගේ කර ගන්න හැටි එහෙම නැත්නම් ප්‍රාර්ථනා ප්‍රණිදී පිහිටවන හැටි බලනකොට පිහිටවන තාක් ප්‍රාර්ථනා ප්‍රණිදී දුක වමයි වඩන්නේ. ඒ නිසා ප්‍රාර්ථනා ප්‍රණිදී පිහිටුවාට පස්සේ හොරෙක් තමන්ගේ පුතෙක් විදියට වරදවා තේරුම් ගත්ත මිනිහෙකුට සිද්ධ වෙන වැරද්ද සිද්ධ වෙනවා. ඒක මොන ප්‍රණිතියෙත් එච්චරයි. ඉතින් ඒ නිසා ප්‍රණිතිය හට ගන්නා වෙලාවේදී ඒක බලා ගන්න පුළුවන් නම් ඒකට භාග්‍යන්තුර තමයි දෙවැන්නෙකුට ඒක අයින් කරන්නත් බෑ. ඒ නිසා මේ ප්‍රණිතින්ගේ තියෙන පරපතරකම තේරු ගන්න නම් පමා වෙන්න එපා. පමා වුණොත් එවුවා තමන්ගේ පාලනයෙන් තොර වෙලා තමන් ඒවට දාස වෙන්න වෙනවා. හට ගන්න වෙලාවේ ඒව තමන්ගේ දාසකත්වයේ තියෙන තමන්ට එවුවා පාලනය කර ගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රණිතින් දියා ඉනේන වෙලාවේ දැක දැනගත්තොත් ඒකේ තියෙන නපුරත් එක්ක ප්‍රණිදීන් පිළිබඳ උපදීත් පිළිබඳව අවබෝධයත් යෝගාවචරයට යම් සාන්තියක් යම් මෙලෙක් ස්ථානයක් කඩල බිඳ දාන්න පුළුවන් තරක් ලැබෙනවා. ඒ වාගේම අවිද්‍යාවත් හට ගන්නා ස්ථානේ දකිනවනම් ඒක විද්‍යාවක් බව ඒක දක්ින වේලාවෙදී ඒකන පශ්චාත්තාප නොවීමේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමමයි වරණ කිරීමමයි හට ගන්නා තැන දැකීමමයි පුරුෂයෙකුට තමන්ගේ දෙරේ තමන් අනුකම්පාවෙන් කළ හැක. ඒකට ලොකු පෞරුෂත්වයක් අවශ්‍යයි. නමුත් ඒක නිතර සිද්ධ වෙන්න නිසා සැලකිල්ලෙන් ගත කරනවා නම් දවසින් දවස මේ අවිද්‍යාවන් පහළ වෙනකොටම ඒක ද්වේෂයෙන් තොරව පරිේශන පුචියකින් දිහා බලන්නේ හිටියොත් ඒක දිහා බැලීම හරහා විශාල අවිද්‍යාවේ හට ගන්නා ස්ථානෙට යන්න ඒක විද්‍යාවේ හට ගන්නා ස්ථානෙ බවට පත් වෙනවා. ඉතින් ඒක බැරි වුණොත් ඒකට තේරුනේ නැත්තම් ඒකේ අමාරුයි කියලා කියනවනම් තවත් එකක් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. මේ කර්ම නිසායි කර්ම රැස් කිරීම නිසායි මේ සංසාරෙ දික් වෙන්නේ. ඒසා දුකේ තියෙන සාක්ෂාන්සාර තියෙන තාක් දුක් ඔක්කොම අපි හදලා ගත්ත දේවල්.
ඉබේ ආපු දේවල් නෙවෙයි. තමා හිතලා මතලා කල්පනා කරලා කරපු දේවල්. ඒ නිසා මේ සංස්කාරයන්ගේ අශේෂ විරාගය ඉතුරු නැති දුර්විමක් වුණොත් ඒක සියලු දුකේ දුර්විමක් වෙනවා. ඒක නිසා ඒක ද්විතානුපස්සනාව. ඒ නිසා යම් කෙනෙක් වැඩක් කරන්න කලින් හිතලා බලනවා නම් මේ වැඩේ කරන්නේ මොන විදිය මෙහෙයුමක් ඇතුවද, මේක අසංඛාරයකක්ද සංඛාරයකක්ද, සචේතනිකව කරන එකක්ද අචේතනිකව කරන එකක්ද, අසම්පජානව කරනවාද සම්පජානව කරනවාද කියලා බැලුවොත් මේක බලන්න වෙලා නැහැ කියලා නම් කියනවා. ඒ මොකද හේතුව අපි ගොඩක් වැඩ කෙරුවට පස්සේයි දන්නේ මේ දේවල් කෙරුවයි කියලා කරන වෙලාවේදී එළඹ සිටියේ නැති නිසා. ඒක නිසා මේ කරන තාක්කල් හිතාමතා කරන සියල්ලම සංස්කාර වෙනවා. හිතාමතා කරන සියල්ලම කර්ම බවට පත් වෙනවා. හිතාමතා කරන දේවල් චේතනා පූර්වක දේවල් වලටයි අපිට වග වෙන්න වෙන්නේ. අපි හිතාමතා නොකරන කිසි දෙයකට අපි වග වෙන්න ඕනෙත් නැහැ. ඒ වයින් අතර අපේ හිතේ පිළිමක් එන්නෙත් නැහැ. ඒක නිසා පුළුවන් තරම් පැමිණෙන දෙයට පැමිණි හැටියෙන් බාරගන්න හිත සකස් කිරීම තමයි මේ සංස්කාර සමතයක්. යොන්ත සංඛාර උපේක්ෂාවක් කියන එක බාර වෙන්නේ. ඉතින් නමුත් මේ සංස්කාර කියන පදය ඓතිහාසික ශාසන පොත්පත්වල නැත්නම් ත්‍රිපිටකයේ විවිධ අර්ථ ඡායා කින දෙනවා. ඒකක්වත් බෑ කිලිම භාවනාවකට සම්බන්ධ නැහැ. භාවනා කරගෙන යනකොට වක්‍ර මාර්ගයෙන් මේ සංස්කාරයන් පිළිබඳව හැඩගැස්වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා දර්ශනීය පැත්තෙන් බලන සංස්කාර පිළිබඳ කතාව කියලා කියන්නේ ආචාර ධර්ම පිළිබඳ කතාව. එහෙම නැත්නම් කෙනෙක්ගේ හික්මීම පිළිබඳ කතාව. එතන හික්මීමේ අන්තිම අඩිය තමයි සංස්කාර පිළිබඳව සමතය හික්මීම. ඉතින් ඒකට සර්වචන්නාංශේ ගෙනියන්නේ බොහොම ගොරෝසු මේ කය වචන දෙකේ හික්මීම හරහා. තමයි සීල ශික්ෂාව හරහා. සීල ශික්ෂාවේදී අපි හිතාමතා කරන කල්පනා කරලා කරන වීතික්‍රම කෙලෙස් දුරුවන්කරන අපේ හැකි ශක්ති ප්‍රමාණය උත්සාහ කරන. ඊට පස්සේ පරිඋත්ථාන කෙලෙස් වශයෙන් හිතට පැනගින නීවරණ ධර්ම සම්බන්ධයෙන් අපි මේ වගේ වැඩමුළු පවත්වමින් විවිධාකාරයෙන් අනුග්‍රහ කරමින් උත්සාහ කරලා බලනවා මේ හිතට යම් తాවකාලික චිත්තක්ෂණයක හෝ කාලපරාශයක මේ නිවරණ නැතුව පාත්තන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක අර සීල ශික්ෂාවක ඉඳලා සීල ශික්ෂාවේ මුදුන්පත් විමර්ශිකප්පත් තත්වයක් වගේ නිවරණයන්ගෙන් තොර වෙච්ච එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙසයන්ගෙන් තොර වෙච්ච චිත්තක්ෂණයක් යම් කෙනෙකුට අත්දකින්න පුළුවන් නම් ඒක විශාල අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. ඒ චිත්ත භාවනා කියලා කියනවා. හිත ලොකු පිම්මක් ඉදිරියට පයින්. අනේ දෙකම ශක්තිය ඇති කෙනාට තමයි ගාවට පරිඋත්න වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් කත කරපු කෙනාට පමණයි අනුසය කෙලෙස් වල තියෙන ඒ වංචනික චපල ෂටගති හොඳට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ නේද මෙතෙක් කල මේ පිං කිය කියා කරේ. එහෙම නැත්නම් දක්ෂතාව කියලා කරේ, මේ හැකියාවන් කුසලතා කියලා කරේ, මේ වංචනික ස්වරූපයෙන් මතුවෙච්ච වනේද කියලා දැනගත්තාම මේක ආයාසයෙන් පුහුණුවකින් ලැබපු දෙවල්නේ. පුහුණුවකින් ලැබලා තියෙන්නේ කෙලෙස්. පුහුණුවකින් ලැබලා තියෙන්නේ මේ නීව මේ අනුසේ වගේක්. ඉතින්සයි මේ නරක පුහුණුවක් පුහුණුවක තියෙන නරක නතර කරුවට පස්සේ නිකම්ම එව්වත් හැලෙන්න පටන් අර ගන්නවා. පරිඋත්ථාන කෙලෙස් වීචිකම කෙලෙස් දුරුවන් කරාට පස්සේ අනුශය කෙලෙස් දිහා අර ඊශ්වරයාගේ උඩහින් බලනවා වගේ බලන එක විතරයි කරන්න ඕනේ. බලනකොට මේක දුරුවන් වෙලා යනවා. මෙතෙක් කල් අපි ඒක දැක්කේ මේ රත්තරන් ඔටුන්නක් වගේනේ. ඇත්තට ගියාට පස්සේ පේනවා නිකන් කටු ඔටුන්නක් විතරයි. ඒ නිසා මෙතෙක් ඒවා දිහා බලපු ආකාරයෙන් වෙනස් වෙලා බලනකොට ඒ අනුශය කෙලෙස් වල දුර්විමක් සිදු වෙනවා. ඉතින් මේ විදිහට තමයි සර්වචනාංශ මේක භාවනාවේදී හම්බෙන එහෙම නැත්නම් භාවනා කරනකොට හම්බෙන ඍජු අත්දැකීමකටත් වඩා අන්වේ ඥාන හරහා, තර්ක ඥාන හරහා, ණය විපස්සනාව හරහා
තේරුම් ගන්න පුළුවන් කොටසක්. මේ සරුවචනාසයට මේක විශේෂෝචරයි. යෝගාවචරයට ඒක විශේෂෝචර වෙන්නේ නැහැ. යෝගාවචරය වෙනුවට කරන්නේ සතියෙන් සතිපට්ඨානි වඩාන යනකොට එක එක ආයත එක එක වෙලාවල් වලට ඒ සංස්කාර පිළිබඳව කහට ගැලවිලා යන්නේක මට්ටම් සිද්ධ වෙනවා. ඉතින් ඒක නමුත් මේ සංස්කාර වල තියෙන මේ ඉක්මීමේ ස්වභාවය ආනාපාන සති සූත්‍රය වගේ එකදී සරුවචනාංශේ හම්බ වෙන ස්ථාන ලකුණු කරලා පෙන්නලා දීලා තියෙනවා. මෙන්න මෙතෙන්දී ඔබට මෙන්න මේක හම්බ වෙනවා. මෙන්න මෙතෙන්දී ඔබට මේක හම්බ වෙනවා. මුන් දිගටම ආනාපානි කරගෙන යන්න දිගටම සතිය වඩන්නේ කියලා. ආනාපාන සති සූත්‍රය අපි මේ වෙලාවේ කිටියෙන් සම්බන්ධ කරගත්තොත් කායනුපස්සන කොටසදීම ආනාපාන සතිය වඩනකොට ඉස්සල්ලාම අපි ඒ මූලික උපදේශ පන්තියේ තන භාවනා උපදේශ වලට සම්බන්ධ කරලා ගත්තොත් සතෝ ආස සති සතෝ පස්ස සති කියලා රුක්ක මූල අරඤ්‍යගත මේ ශූන්‍යකාරයකටපත් වෙලා හොඳට තැම්පත් වෙලා කය හිත සහල්වටපත් කරගෙන මම දැන් සතියේ මහාශාස කරනවා සතියේ ප්‍රසවාස කරනවා කියලා පටන් ගන්නවා. ඒ තමයි සතිපට්ඨානේ ආනපන සතිය. රාහුල වාද සූත්‍ර වගේ තැන්වල, ඉරිමානන්ද සූත්‍ර වගේ තැන්වල පටන් ගන්න හැටි. ඉතින් ඒක එළබිලා පෙළඹිලා ආවොත් සතිය ආනපනත් එක හද වුණොත් අපි ඊට පස්සේ ආසස් ප්‍රසවාසේ මේක ගොරෝසු අවස්ථාව, දිග අවස්ථාව, මේක මධ්‍යස්ථ අවස්ථාව, කෙටි අවස්ථාව ආදී වශයෙන් ආනපනේ ඒ අංග ප්‍රත්‍යංග බලනවා. ඉතින් එහෙම බලන් බලන් ඉන්නකොට වේලාවක මුල මැද අගත් එක්ක නැත්නම් මුලත් අගත් එක්කම යානාපාණේ සබ්බකාය පරිසංවේදී වශයෙන් දන්නා අඳුන කෙනෙක් වගේ නිතර gedet යන කෙනෙක් වගේ අපිට ඇසුරටපත් වෙනවා. ඉතින් ඇසුරටපත් වුණාට පස්සේ ඒක බහුලීගත කරන්න පස්සම් බයන් කාය සංකාරම් කියලා සංස්කාර පිළිබඳව කාය සංස්කාර වශයෙන් හමු වීමක් වරණගීමක් විනස් පැත්තකින් අඳුන්වා දීමක් වෙනවා. එතනදී ආස්වාස් ප්‍රස්වාසය කාය සංඛාර වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ කය මේ කන්ද මේ ස්කන්ධය මේ ගොඩ රූප ගොඩ පවත්වාගෙන යෑම සඳහා අචේතනිකව කරන වැඩ වගේකුත් තියෙනවා සචේතනිකව කරන වැඩ වගේත් තියෙනවා. නාවන්න ඕනේ, කවන්න ඕනේ, පවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ. ඒ ඔක්කොම අපි හිතාමතා කරන්න ඕනේ. එහෙම නැුණම් මේ කය පවත්වන්න බෑ. නමුත් ඔක්කොම කටයුතු වෙද්දී දිරිසුදුර පද්ධතිය ඔහේ තමන්ගේ මන අපිට වැඩ කරනවා. ඉෂ්ණාය පද්ධතිය ඔහේ වැඩ කරනවා. ආහාර දිරිසුදුර පද්ධතිය ඔහේ ඒව අපිට කියලා නෙමෙයි වැඩ කරන්නේ. ඒව අනිච්ඡානුක පේශින් මාර්ගෙන් කෙරෙනවා. ඉච්ඡානුක පේශින් මාර්ගෙන් අපි ඉතින් යමක්කමක් හම්බ කරගන්නවා, කනවා, බොනවා, ඒ කටයුතු කරනවා. අන්න ඒකෙදී අර ඉස්සල්ලාම සීලය හා සම්බන්ධ කරලා සර්වචනංශේ පෙන්නන්නේ අර ඉච්ඡානුක පේශින් මාර්ගෙන් කරන හිතාමතා කරන කටයුතු වලදී සතුම් මැරීම පුළුවන් නම් නොකර ඉන්න එක හොඳයි. හොරකම් කිරීම පුළුවන්කමක් තියෙනවා නම් නොකර ඉන්න එක හොඳයි. ආදි වශයෙන් හිතාමතා කරන සචේතනිකව කරන කෙනෙක් නතර කරනවා. ඊට පස්සේ මේ ආස්වාද ප්‍රසවාස භාවනාවට ගියාට පස්සේ කයක් පැවැත්වීම සඳහා අත්‍යන්තයෙන්ම අවශ්‍ය වෙන මේ හුස්ම පොද හුස්ම රැල්ල දිහා හරි විදියට බැලුවොත් අර චණ්ඩපරුස සතුම් මැරීම් හොරකම් කිරීම ආදී නැත කරපුවාම ඒ මනසට යම් ප්‍රමාණයක සීලාචාරකමක් එනවද, හික්මීමක් එනවද, සීතල ගතියක් එනවද, ආන් ඒ වගේ එකක් ආස්වාද ප්‍රසවාසයේ සිද්ධ වෙනවා. එයා හික්මෙන්න පටන් ගන්නවා. අශීලාචාර වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක එන්නේ එන්නේ සංසිද. මේක සංස්කාර පිළිබඳව සිව් මට්ටමක් මේ කතා කරන්නේ. ඉතින් මේ සංස්කාර කය සංස්කාර වශයෙන් ආස්වාද ප්‍රසවාස මේ විදිහට සංසිඳ ගන්න පුළුවන් කියලා කියන්නේ ඔය heart attack, blood pressure, cholesterol, frustration වලට තියෙන ප්‍රධානම උත්තරේ කිසිම බේතකොත් නැහැ, කිසිම side effects උත් නැහැ, කිසිම after effects උත් නැහැ. නමුත් මේක ගන්න බෑ. මේක ගන්න ගොඩාක් ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි හරි කැමැති ඒ වෙනුවට බේත් බොන්න. බේත් බීලා සංසිද්ධවන්න හදනවා. නමුත් බේත් කියන්නේ මොකක් හරි විසක්. නමුත් මේ ආනපානෙදී මේ පස්සම කාය සංඛාරම් තැන්ට යනකොට ඒ කිසිම විසක් නැහැ. භාවනාවෙම අඩු කරන්න පුළුවන්. හැබැයි ඕනේ නම් වැඩි කර ගන්නත් පුළුවන්. අපව ගෙදර ගිහම ටක් ගාලා වැඩි කරලා දෙයි.
එතකොට ඒත් එක්කම කොලෙස්ටරෝල් වැඩි වෙනවා, heart attack වැඩි වෙනවා, blood pressure වැඩි වෙනවා. හැබැයි දෙකම දැන් තමන්ගේ වම් අතයි දකුණු අතයි වගේ කැමති එකක් ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ මේ කාය සංස්කාර අඩු කිරීම, අඩු කරන්න පුළුවන් බව භාවනා වැඩපුළුවේ පෙන්වලා දීම කරදරයක් නෙමෙයි විකල්පයක්. තමන්ට තියෙනවා කැමති නම් අඩු කරන්න පුළුවන්, කැමති නම් වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ චර්චුරු ගන්න එපා. ඊට පස්සේ චර්චුරු ගාවට තමන්ට ගෙවන්න වෙයි. හරි ඉස්සරට වැඩි වගකීමක් එනවා දැන්. මේකට ක්‍රමයක් තියෙනවා. බුදුහාමරෝ ජීවත් වෙනවා, ධර්මයේ ජීවත් වෙනවා, සංඝයා ජීවත් වෙනවා, ක්‍රම වේදයක් තියෙනවා. මටත් පුළුවන් කාය සංස්කාර සංසිද්ධවන්න తాවකාලිකව. හැබැයි ඒක ඒ පරිසරයේ විතරයි හම්බ වෙන්නේ. සමහරට ඒ ඉරියව් විතරයි හම්බ වෙන්නේ. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට තීරණ පටන් අර ගන්නවා ඕන ඉරියව්වක ඕන පරිසරයක තමන්ගේ දක්ෂකම අනුව මේක ටික 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 ඉතිරි පැතිරි යන විදිහට කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන මේ තුන කැප කරන්න කැමති නැත්නම් ඉතින් ඒක දැන කරකැවෙන. තමන්ගේ ආහාර වෙනස් කරන්න ඕනේ. ආහාර වෙනස් කරන්නත් ඕනේ. ආහාර ඒ සාමාන්‍ය අපි මේ වැඩමුළුවේදී කරන විදිහට අපි උදේවරුට විතරක් අඩු කරනවා. මොකක්වත් වෙන්නේ නැහැ. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා විහාර ඉඳුන් හිටුන් පහසුකම් වලදී පුළුවන් තරම් බලන්න ඕනේ සරල ශරීරයට ස්වභාවික ඉරියව්වල ගතකරන හැම රැකියාවක්ම ලෝකේ තියෙන අපේ සාහික ව්‍යාපාර කායික ව්‍යාපාර විසම බරයි මොනම රැකියාවක්වත් සමබර ව්‍යාපාර අපට දෙන්නේ නැහැ ඒ නිසා අපි මේ ව්‍යාපාර වැඩවල හම්බ කරන වැඩවලට ඕනට වැඩිය කියොත් මේ කය ඒකාන්ත වශයෙන් කල්යන්න යන්න ලෙඩ වෙනවා ඒක නිසා අපි ඒක ප්‍රමාණිත කරන්න ඕනේ මේ අවශ්‍යතාවයන් සපුරගන්න එහෙම නැත්නම් මේ කරන්නම් වාලි කරන්න ගිහිල්ලා ඇඟ මහන්සි කරගන්න හොඳ නැහැ ඒ නිසා විහාරය පැවතුම් හදාගන්න ඕනේ මනෝ ව්‍යාපාර කියලා කියන්නේ ඇසුරු කරන්න ඕනේ පිස්සු විහාරට නෙවෙයි පිස්සු විහාරට ඇසුරු කරුවොත් පිස්සු විහාරට හැදෙනවා අල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ ඒක නිසා ඒ තමන්ඩයි තියෙන්නේ ඊට නැගිටතර පස්සේ බලුපැක් කන්න බයින්නත් එපා බල්ලන්න බයින්නත් එපා ඊට පස්සේ තමන්න තේරෙන්න ඕනේ මනෝ ව්‍යාපාර පවත්තන්න උගා කියදන් අධිකයි එවැනි පරිසර හොයාගන්න කෙසේ නමුත් ඒකට ඉඩ හම්බ වෙන්නේ අර විදිහට කාය සංස්කාර සංසිඳ වීමක පුංචාරි අත්‍යකීමක් තියෙන කෙනාට තමයි මේ කාරණා තේරෙන්නේ කෙසේ නමුත් සංස්කාර කියන එකයි ආනපන සතියයි යම් කිසි නෑදෑකමක් ඒකේ දැක් ගන්න පුළුවන් නමුත් මේ ආනාපාන සතියේ වචී සංස්කාර ගැන කතා කරන්නේ. නමුත් ඒක ගැන විස්තර සපේන අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා ඒ කාය සංස්කාර සංසිඳෙන්න බෑ වචී සංස්කාර සංසිඳවන්න නෑ. වචී සංස්කාර කියලා කියන වචනේ කියලා කියන්නේ නම් අපි මේ කතා කරන දෙයනේ. වචී සංස්කාර කියලා කියන්නේ වචනේ හැදෙන්න ඉස්සර වෙලා හිත ඇතුලේ කෙරෙන ඇතුළත දොඩමලුකම විතක්ක ਵਿਚාර දෙක. ඉතින් විතක්ක ਵਿਚාර දෙකේ කී කරුකම සංහිඳියාවක් උනාට පස්සේ තමයි අරමුණේ විතක්ක ਵਿਚාර වලින් තොරව අරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන්. නැත්නම් මෙනෙහි කිරීමකින් තොරව හිත පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ගොඩක් අරමුණ අසුරු කෙරුවොත්. ඒ නිසා මෙතන මේ මෙනෙහි කිරීම තමයි විතක්ක ਵਿਚාර කියලා සෞඛ්‍ය සම්පන්න පැත්ත කරගන්නේ. ඒ විතක්ක ਵਿਚාරමයි අශීලාචාර වෙනකොට අවිචිමත් වෙනකොට ඇතුළත කතාව එන්නේ ඒකමයි. විවිධ අරමුණු දෙය අධගෙන යන්නේ ඒකයි. අනේම සංසිඳෙන්න ඕනේ අරමුණ සංසිඳින කාය සංස්කාර සංසිඳින්න. ඉතින් මේ කාය සංස්කාර සංසිඳිනකොට ඒකේ නර තේරෙනවා අරමුණ හොය හොයා මෙනී කරන්න ඕනේ නැහැ. දැන් මේ මුල මෙදාක බලන්න ඕන කමකුත් නැහැ. දැන් අරමුණ එන්නේ සංසිඳෙනවා. මේ සංසිඳින එකටම යාවෙලා තමයි කියන්නේ සංකේන්දියාවට අනුග්‍රහ කරන්න ඕනේ ඖෂන්නිතෝ ඒතෙන්දි ඊට කලින් වචී සංස්කාර සංසිඳෙනවා ඒකේ වාසිය ලබාගෙන එහෙමම තැම්පත් වෙන්න ආරිනවා ඉතින් ඒ තැම්පත් වුණාට පස්සේ හිත ඒ කාය සංස්කාර සංසිඳීමෙන් පස්සේ හිත ඒකාන්තයෙන්ම නාම ධර්ම පැත්තට යනවා වේදනානුපස්සනාවට ඒ වේදනානුපස්සනාව කොටසට යනකොට සුද්ධ වශයෙන්ම විපස්සනාව සිද්ධ වෙන්නේ අන්නේ සිද්ධ වෙනකොට ඉස්සල්ලාම Tamante කාය සංස්කාර සංසිඳ වීම නිසා ඇති වෙන අස්වැසිල්ලෙන් ඇති වෙන ස්පාසුවට සාපේක්ෂව ඒ ප්‍රීති සුඛ ආදී භාවනා ලැබෙන ඒ නැත්නම් ධානාංග වශයෙන් ලැබෙන
ඒ අංග ටික දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක ඒ කාය සංස්කාර සංසීමට හම්බෙච්ච අතවාසිය තමයි ඒ. කාය සංස්කාර දුවන තාක්කල් මේ ප්‍රීති සුඛ මීරණ මෝරණ මට්ටමේ මිසක්ක පිරිච්ච මට්ටමකට එන්නේ නැහැ. පිරිච්ච මට්ටමට ඇවිල්ලා දැනගත්තට පස්සේ දැන් මේ සංසිද්ධියම හරහා ආවේ කියලා එයා ඊට පස්සේ චිත්ත සංඛාර කියලා අලුත් පාසුකාවකට බහිනවා. චිත්ත සංඛාර පරිසංවේදයට තේරෙන පටන් ගන්නවා මේ හිතාමතා කය මොනවත් කිරුවේ නැති වුණාට හිතාමතාව හෝ ඉබේ හෝ ආශර්පසා සිසිදු නොවුණට කාපට්ටක යට විශාල යටදිය ගංගාවක් ගලනවා කියලා. මොනවා දෝ වැඩ වගේක් යනවා ඇතුලේ. දැන් මේ ලැබෙතෝ විලවාගේ ඇතුලේ වැඩ වගේක් යනවා. ඒක දිහා බලාගෙනකොට පේනවා දැන් භාවනා කල යුත්තක් නැහැ, අරමුණකුත් නැහැ, සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා. එතකොට මොකද්ද දැනීමක් එනවා. දැනීම් සම්භාරයක් එන්න පටන් අර ගන්නවා. මැරිලා නැහැ. මේක මම වැඩ නතර කරාට එක්ක හෘද වස්තුව දඟලනවා. එතන ස්නායු පද්ධතිය වැඩ කරනවා. මේ හැම තැනම සංනිවේදන පෙන්නනවා. කොහොම හරි ජීවත් වෙන බවට හැම ශෛලයක්ම වේදනා මාර්ගයේ මුලෙත් එක්ක කනුදිනුවක් යනවා. හැම ශෛලයක්ම පණිවිඩනිකුත් කරනවා. මම ඉන්නවා, මට මේ දේ අඩුයි, මට මේ දේ වැඩි, නැත්තම් මම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවයි කියලා ඒ අන්තර්ජාලය හරහා පණිවිඩ හෝමාරුවක් යනවා. ඒ පණිවිඩ හෝමාරුව වේදනා සහ සංඥා වශයෙන් ඉතින් තේරෙන්න පටන් ගන්නවා. ලෝකේ තියෙන විශාලම සුයන්ත්‍රය ටෙලිෆෝන් හෝමාරු මධ්‍යස්ථානේ වගේ ගොඩාක් වැඩ යනවා. ඉතින් මේක සමහර විටක යෝගාවචරයට විශාල බයක් ඇති කරනවා. මේ මොකද උනේ කියලා. ඇයි මේ භාවනා හොඳට තැම්පත් වෙලා ඉන්නකොට තැම්පත් බව වැඩි වෙන්න ඒ tire යට කාපට් එක යට සම්පූර්ණ සංනිවේදන කටයුතුවක් කරනවා. ඉතින් මේක දකින්නකොට පේන්නේ මෙතෙක් කළා නොතබෙච්ච විදිහට හිතවිලි වැඩි වුණා, වේදනා වැඩි වුණා, සංඥා වැඩි වුණා කියලා. ඒ යෝගාවචරයට නිකන් එක පාරකට හීනෙන් නැගිට්ටා වගේ මේ ටිකස්මක් එනවා. ඒක හේතුව මොකද? ඒ தත්ත්වයට යන්න හොඳට හිත ප්‍රණීත වෙලා තියෙන්නේ. සංනිවේදන වල බොහොම සංවේදී. නමුත් මේ හැම වෙලාවෙදීම වළක්වන්න හදන විවිධාකාරයෙන් අපි හිත බාහිරේ රඳවන්න හදන මේ ප්‍රයත්න දැන් නැති නිසා අර ඇතුලේ සිටින ඇතුළත කතාව. ඇතුළත කතාව කියන්නේ වචන කතාවක් නෙවෙයි. ශෛලයක් පාසා ඉන්ද්‍රයක් පාසා කලාපයක් පාසා ඒ මොළයට සංඥානිකුත් කරමින් ඉන්නවා මේ සෞඛ්‍ය සම්පන්න වැඩි යනවාද නැත්නම් අඩුපාඩු තියනවාද කියලා. අන්නේ කතාව පළවෙනි වතාවට යෝගාවචරයට විවෘත වෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ චිත්ත සංඛාරකය. වේදනා සංඥා කියලා තමයි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් ඒක දැකපුවහම පේන්නේ තේරෙන්නේ මේ මට අයිති එකක් නෙවෙයි, මේ අනුන්ගේ එකක් වගේ. මොකද මේ තාක්කල් අපි ජීවිතේ ජීවත් කරවෙන්නේ මේක නොදකින්න ඔබතන් කියලා. මේකට අහුම්කම් දෙන්න නැති වෙන්නේ අනුන්ගේ කතාවල් ඇහුවා, අනුන්ගේ රූප බැලුවා, අනුන්ගේ ශබ්ද ඇහුවා, අනුන්ගේ ගඳ රස භාද බැලුවා, ඊය ගැන හිතුවා, හෙට ගැන හිතුවා, අතන ගැන හිතුවා, මෙතන ගැන හිතුවා, ආරය ගැන හිතුවා, මෙයා ගැන හිතුවා. නැමෙ දැන් ඇතුළට ගියාට පස්සේ සියල්ලටම වැඩි විශාල ජාලයක මේ තොරතුරු විශාල ප්‍රමාණයක් යහට මෙහෙට වෙන්න පටන් ගන්නවා. මේක කවදාකවත් නිින්දෙදීවත් අඩු වෙන්නේ නැහැ. ලෙඩා ක්ලාන්ත වුණත් අඩු වෙන්නේ නැහැ. ඒ කටයුතු දෙක යනවා. දැන් යෝගාවචරය හරියට ඒ තමන්ගෙම අපි කිව්ව යටිහිත කියලා කියමුකෝ. යටිහිතේ ජාල පද්ධතිය තේරුම් ගන්න පටන් ගන්න. එතකොට විශාල ඒ මම මගේ සියල්ල පාලනය කරනවා, මම අයියා, මම අක්කා කියන ඉන්නේ කරා දෙනවා, අක්කා කක්කා වෙනවා, වැඩේ යන්නේ වෙන කාටද ඕන විදිහට. කිසිම තමන්ට පාලනයක් නැහැ, තමන්ගෙන් අහන්නෙත් නැහැ. ඒකට හේතු 100%ක්ම සිද්ධ වෙනවා. ඒක තන්නේ කර්ම පරිණාමයේදී අහු ක්‍රියාවලියක්. මට තියෙන්නේ බලයින් එක විතරයි. ඒ නිසා සමහරවිට පුදුමාකාර බයක් ඇති කරනවා. ඒ දිහා බලන එක පවා. මොකද සියල්ල මම පාලනය කරනවා, සියල්ල මට ඕන විදිහට කරෙන්නේ, සියල්ල මගේ හිත සුදු සුව පිණිසයි පවතින්නේ කියලා හිතානේ ඉන්නේ. නමුත් මේ චිත්ත සංකාර දිහා බලනකොට පේනවා. කාටවත් අහුම් කරන දේවල් නෙවෙයි. කාටවත් ඒක පාලනය කරන්න බෑ. ජීවිතයෙන් යනකොට විශාල උපේක්ෂාවක් අවශ්‍යයි. මේ අනාත්මයේ
තවත් ගැඹුරක්ම වෙන්න හදාන්නේ. සංස්කාර අපෙන් අහලත් වැඩ කොටසක් උඩින් කරනවා, නාහ යටින් වැඩ කොටසකුත් කරනවා. ඒවා සමානට කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ හේතු නිසා වළක්වන්න බෑ ඒකෙන් ආපු වැඩ කොටස යනවා. ඉතින් මේක දිහා බලලා අර හුස්ම සංසිඳවා ගත්තා වගේ, කාය සංස්කාර සංසිඳවා ගත්තා වගේ මේ යෝගාවචරය මේක අවුස්සන් නැතුව, එහෙම නැත්නම් මේකට පොහොර දාන්න නැතුව, මෙතන ආහාර දෙන්න නැතුව, ප්‍රතික්‍රියා කරන්න නැතුව මේක දිහා ඒසේ බලා සිටින්න නම් ඒ සාමාන්‍ය ත්‍රිවිධ රත්නයේ කෙරේ තියෙන ශ්‍රද්ධාවේ තෙන්දි මදි වෙනවා. ඒ වගේම සාමාන්‍ය තමන්ගේ සීලයේ පිළිබඳ තියෙන විශ්වාසයේ මදි වෙනවා. ඒක ඉතාමත්ම දැඩි ඕකප්පන ශ්‍රද්ධාවක් පාඩපත් කරන්න බැස ගන්න පුළුවන් තරමේ ශ්‍රද්ධා නිකම් අතු පිටිතුර නැ අමූල ශ්‍රද්ධාවකින් හෝ ප්‍රසාද ශ්‍රද්ධාවකින් එතෙන්ට යන්න බෑ. ගියාට පස්සේ තීරණ පටන් අර ගන්නවා මේක බුදුහාමුදුරන්ගේ සිද්ධ වෙන්නේ ඔය තාලෙටමයි. දේවදත්තගෙන් සිද්ධ වෙයි, දේවදත්තගේ සිද්ධ වෙන්නේ ඔය තාලෙටමයි. අල්ලපු ගෙදර මිනිස්සයාගේ සිද්ධ වෙන්නේ ඔය තාලෙටමයි. මං ඉස්සරහා භාවනා කරන එකනාගෙත් වෙන්නේ ඔය තාලෙටමයි. මගෙත් වෙන්නේ ඔය තාලෙටමයි. මේක පොදු මානුෂ්‍ය තත්ත්වයක්. හැබැයි මේකෙන් වෙන ප්‍රතිඵල වලට මම බග කියන්න ඕන. මේක දුවන. මේක දිගටම දුවන වයින් කර බොනු කික් වගේ. ප්‍රතිඵල මම කියන්න වෙනවා මොකද මම මේක දැක්කේ නැති නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැකලා ඒක හික්පවනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒකට ඒක සංවර කරගන්නවයි කියලා කියන්නේ. මේකට ඇඟිලි ගහන්න නැතුව නිකට දුරස්තභාවයක් ඇති කරන බව අවදීන් උච්චන්නව ආසන්න මේක දිහා බලන්නේ හිටියොත් අර ආස්වාද ප්‍රසවාස සංසිඳන වගේ පස්සම්බය චිත්ත සංකාරක් කියලා මේ චිත්ත සංස්කාරයෙන් එහෙම සංසිඳන පටන් ගන්නවා. මෙන්න මේක තමයි අමාරුම කැලල භාවනාවේදී මොකද මේ භාවනා කරනකොට මොන පොඩිත්තක් වෙනස් වෙච්ච ගමන් අපි කලබල වෙනවා. ඇයි එහෙම වුනේ කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ප්‍රශ්න අහලා කවදාකවත් මෙතන විසඳ බෑ. එකකටවත් උත්තර බඳින්න හෝ හේතු සම්පාදනය කරන්න පුළුවන් කමක් නෙවෙයි. එකයි තියෙන්නේ කරන්න මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච ප්‍රයෝජනයක් කියලා තේරුම් ගන්න වෙනවා. අහම්බයක් නෙවෙයි මේ සීලක ඉඳලා සමාධියක ඉඳලා දැන් කාය සංස්කාර සමතේකටපත් කරලා ඒකෙන් නිසා ලැබිච්ච අවස්ථාව මේ චිත්ත සංස්කාර පේන්නේ. මේට හේම යනාතේ යnderලා මේකට හේතු කාරණා දක්වන්න බෑ. හේතු කාරණා දක්වන්න ගිය ගමන් චපල හිත වැඩ කරන්න පටන් ගන්නවා. වංචනික හිත වැඩ කරන්න පටන් ගන්නවා. තර්ක මනස වැඩ කරන්න පටන් ගන්නවා. අන්වේ ඥාන වැඩ කරන්න පටන් ගන්නවා. මූල ධර්ම ඇවිල්ලා එහාට මෙහාට වනවල හොල්ලලා විසිකොල්ල දාන. ඒ නිසා මේක දිහා හොඳට ඒක සම්බන්ධී කරමින් සාන්තිදේම බලා ඉන්නවා කියන එක උගාක් අමාරුයි. මෙතෙන්දී භාවනා වෙන්නේ එකයි යමක් නොකර සිටීමට ඉගෙන ගන්න. ගෞසන්ඩ යන්න එපා. උසල කවදාවත් තීඳු කරන්න බෑ. මට යමක් නොකර සංස්කරණේ නොකර චේතනා පහළ නොකර හිතවිලි පහළ නොකර අදිෂ්ඨාන නොකර මේක සුද්ධ කර ගන්න ඕනෑ කියලා වෙන අසහනය තමයි දුක කියලා කියන්නේ. ඒ දිහා බලාන හිටියොත් ඒ චිත්ත සංස්කාර පවා එන්න තමයි වේදනා සංඥා පවා පොර නොලැබීම නිසා ආහාර නොලැබීම නිසා සංසිජීවට පත් වෙනවා. ඒ සංසිජීවට පත් වුණාට පස්සේ ඒකට අතවාසියක් වශයෙන් අභිප්‍රමෝදයන් චිත්තං කියලා අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඉචලත් යෝගාවචරය ඇතරම ප්‍රීති සුඛ කියලා දෙයක් බුද්ධි විඳිනවා. කාය සංස්කාරයන් සමතේ කිරීමේ දක්ෂකමට ලැබිච්ච ටැග්ක්ක් විදියට. මේ වේදනා සංඥා සමනේටපත් කිරීම නිසා ඒ දක්ෂතාවය නිසා ප්‍රශ්න නැහැවීම නිසා අවිරුද්ධ ප්‍රතිපදාව නිසා සාමීච ප්‍රතිපදාව නිසා යෝගාවචරය මේ ප්‍රශ්න අහලා විසඳන්න පුළුවන් එකක් නෙවෙයි කැප කරන එකයි කරන්නදී. කැප කරන්න මේක ටිකෙන් සංසිඳන පටන් ගන්නවා. එතකොට අභිප්‍රමෝදයක් අති ප්‍රමෝදයක් තේරෙන පටන් අර ගන්නවා. මේ භාවනාවේදී අපිට කරන්න තියෙන්නේ හික්මීම කියලා. ඉස්සලා විසතු මෙදී මාදි කටේදී හික්මුණා. ඊට පස්සේ වචනෙන් කාය බොරු කියලා මිස් වචන පරිස වචනෙන් හික්මුණා. දැන් මේ දෘෂ්ටිය වශයෙන් යෝනිසෝමනස්කාරය වශයෙන් මේකට හේම සංසිඳෙන්න ගන්නවා කියන එක සෑහෙන කාලයක් පොර කාලා සෑහෙන කාර්යයක්
අඬු කඩාගෙන තමයි යෝගාවචරයේ කන්දෙමන තීරු ගන්න. මේක ප්‍රශ්න කරලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි, තර්ක කරලා විසඳන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි, හිතලා මතලා තීරු ගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඉවසපම් පපුව කියලා පපුව අතුට්ටියක් ගාගෙන බලාවේ එකයි තියෙන්නේ. ඉතිග විශාල යටත් පාත්කමක් වුණා. ඒකට විශාල කීකරුකමක් වුණා. විශාල නිහතමානීකමක් ඕනේ. එනතම මේ බුද්ධ ධම්ම සංඝ කියන එක පිළිබඳව පුදුමාකාර ඇදහිලි ශක්තියක් ඕනේ. ඒකට ලැබෙන අතවාසිය තමයි අභිප්‍රමෝදය, අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි යෝගාවචරයට මේ ත්‍රි ඉස්සරහයි ත්‍රි පිටිපස්සේ සංස්කාරවල මේ කටයුතු දැක්කට පස්සේ මේ වාක්‍යයේ උපේක්ෂා වීම ඇර සංස්කාර විචි උපේක්ෂා වීම ඇර මේක විමසලා මේක විසඳලා මේක තර්ක කරලා උන්නතාලෙමත් බේරන බෑ. නමුත් කිසිම කෙනෙක් ලෝකේ ඒකට තර්ක නොකර විසඳන්න හදන්නේ නැතුව මේක gediy pitin බාර ගන්නෙත් නැහැ. කොච්චර පරණ කර්ම තියෙනවද ඒ තාක් විතරදී පොරකණ්ඩ හදනවා, ගඟක් ඉහළට හරවන්න හදනවා. කිවෙනත් නම් මේ බටහිර ඉඳලා නැගෙනහිර හරවන්න ලෝකේ පෙරේ ලෝකේ අනිපතර හරකොන්ට හරකනවා වගේ තඩවනවා. දැහැ එන තඩවන දැහැ එන අඩුබඩු කඩා ගන්න. කඩාගෙන තමයි අන්තිමටම තමයි ඒක තීරුම් ගත්තට පස්සේ තීරුම් ගැනීමේදී විවිධ මට්ටම් හරහා යන්න වෙනවා යෝගාවචරයට. එතෙන්දි තමයි යෝගාවචරයට මේ වින දේවල් කෙරෙහි උපේක්ෂාව එඟර කඩාපැනින් නැති කතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය මේකට මම උත්තර දෙන්න ඕනේ මේක මමයි මේක මාගේ කියන ගතිය වෙනුවට මම හුදු දුරස්ත නිරීක්ෂකෙක් විතරයි. මට පුළුවන් මේ නිරීක්ෂණය කරලා ඒක පිළිබඳව විනිශ්චයක්පත් කරගන්න නැතුව උත්සන්න ආසන්න නිරීක්ෂණයකින් බලාගෙන ඉන්න. එම් බලාන ඉන්න කෙනාට තේරෙන්න පටන් ගන්නවා ලෝකෙ පටන් ගත්ත දවසේ අන්තිම දවස වෙනකම් බලාන හිටියත් මේ එක චිත්තක්ෂණයක් බලුවත් එකම හරස්කඩ. ඒකේ කිසිසේත්ම වෙනසක් නැත්තේ නෑ. මේක අපි අල්ලන පැතිකඩේ හැටියට අපි මේක පෙරලා ගන්න හැටියට තමයි අපිට ප්‍රශ්න මතු කරන්නේ. ඒක නිසා මෙතන තියෙනවා සංස්කාරවලදී මේ චිත්ත සංස්කාර සංසිද්ධ වීමේදී යෝගාවචරය යමක් නොකර සිටීමෙන් සියල්ල නතු කර ගන්න ගතිය. යමක් නොකර සිටීමෙන් සියල්ල නතු කර ගන්න ගතිය. අපි මෙතෙක් කල් කෙරුවේ රණ්ඩු කරලා කරාටේ ගහලා ජූඩෝ ගහලා බඩපිමුම් ගහලා තරු හැදලා ගහලා මිනිස්සු පාලනය කිරීමක් නේ. ඒ කරන හැම කෙනෙකුටම මෙතනදී බරපතල සිරවැර ඇති හිර දනුවම් වගේ දුර ගමනක් යන්න වෙනවා. මේක බාර ගන්නෙත් මේක තමයි මේ සංස්කාරයන් බඳ උපේක්ෂාව කියලා බාර ගන්නෙත් හොඳටම ඒ කර්ම ගෙවෙනකන් හිටියට පස්සේ. ඒ නිසා එක්කෙනෙකුගේවත් මේ පෞද්ගලික දෝෂයක්වත් එහෙම නැත්නම් එක්කෙනෙකුගේවත් හිතාමතා දුක් කැමති වෙන ගතියක්වත් නෙමෙයි තියෙන්නේ. මේකෙදි පේන්න තියෙන්නේ ධර්මතාව වැඩ කරනවා. හැබැයි බුදුහාමරක දැනගෙන කියලා දීලා තිනු ඔබට මෙතෙන් ගියාට පස්සේ උන්ටෝම ඒ ත්‍රිවිධාත්මක ඇදහිල්ල සා ශීලයක පිළිපදලා තියෙන බව වෙන විදියකට කියනවා නම් මේ ප්‍රතිපදාවෙන් මෙතෙන්ට අවිල්ලා තියෙන බව තේරුම් ගන්න ඕනේ. දැන් කෙලස් අඩු බව තේරුම් ගන්න ඕනේ. ඒකට එහෙමම යන්න ඇරලා මේක දිහා බලාගෙන පටන් අරගත්තොත් ඊට පස්සේ හරි ලේසි අර ප්‍රධාන කකාචල් නැතුව අපි රටක විශාල අවුලක් තියෙන වෙලාවේ ඒවට අහුම්කම් දෙන්න නැතුව අදාළ ඇමචුවරු ටික කාමරයකට ගිහිල්ලා සාකච්ඡා කරලා ඒක විසඳ ගන්න වෙලාව හම්බ වෙනවනේ විසඳන්න ලේසිනේ. රටේ ප්‍රශ්න ඔක්කොම තියෙදි මොනවක්වත් කරන්න බෑ. ආන් මේ වගේ තමයි අර විශාල ආරක්ෂාවක් එනවා. මේ අසහනයක් අහතතියක් දෙවිලි තවිලි නැතුව මේ ප්‍රශ්නේ ධර්මානුකූලව බලන්න පුළුවන්. නැත්නම් අරයට උත්තර දෙන්න ඕනේ, මෙයාට උත්තර දෙන්න ඕනේ, හේට බලන්න ඕනේ, අනිද්ද බලන්න ඕනේ, අරයට වග වෙන්න ඕනේ, මෙයාට වග වෙන්න ඕනේ කියන ප්‍රශ්න වලින් විසඳිලා හුදු ධර්මතාවයක් එක්ක ඉන්න පටන් අරගත්තාට පස්සේ ඒ හොඳට තේරෙනවා ඇති මේ ටික තමයි කවුරු භාවනා කරුවත් සිද්ධ වෙන්නේ. බුදුසසුන අතර ඒ තරම් සරලව මේක කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න ඕනේ වුණාට අපි පුරුදු කර තියෙන ක්‍රම නිසා එනට ඇබ්බැහි නිසා එනට අපි රුචර්චුකන් නිසා අපි මේ පෞරුෂත්වයක් කියලා කරගහගෙන යන කොඩිය නිසා අපි ලේසියෙන් යටත් වෙන්න කැමති නෑ මේ පවතින දේ. ඉතින් යටත් වුණාට පස්සේ තමයි ඇත්තටම මේ භාවනාවේ තියෙන ධර්ම ඕජාව ධර්ම රසය එනට මේ බුද්ධ ඥානයෙන් පෙන්නන මේ නිබ්බාණ පටිසංවිත
එහෙම නැත්නම් ශූන්‍යතා පරිසංවිත දේවල් වලට නැත්නම් පරමාර්ථ ධර්ම වලට සම්බන්ධ දේවල් නැත්නම් ආර්ය විවහාරයට සම්බන්ධ දේවල් බොහොම සරලයි දෙන්නේ කියලා පස්සේ මොකද ඉදිරියට දැවෙන ප්‍රශ්න නැහැ. හැබැයි මේක తాවකාලික තත්ත්වයක්. තමයි තේරෙන පටන් ගන්නවා මේ දැවිලි චවිලි ගොඩාක් කරේ තියාගෙන එතන මේ අතීත අනාගත දෙකමත් කරේ තියාගෙන අතන මෙතන දෙකමත් කරේ තියාගෙන අරයමියා ඔක්කොමත් කරේ තියාගෙන මෙතෙන්ට යන්න බෑ. මෙතෙන්ට යනකොට ඒ ටික හලන ක්‍රමය දන්නේ නැත්නම් පරිේශන මට්ටමකවත් මේක අත්දැක ගන්න හම්බ වෙන්නේ නෑ. ඒතර සංස්කාර උපේක්ෂාවක් කියන සංස්කාර සමතයක් අත්දකින්න බෑ. ආඩ බේනේ සංස්කාර සමතය කියලා කියන්නේ වර්ගකී මුලින් පැහැරියමක් යුතුකංග වලින් පැහැරියමක් සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ නෝන්ජල්කම ප්‍රශ්නෙ පැන යාමක් කියලා අම්මතර මොලේ කරගුට්ටම් වෙලා තියෙන්නේ. ඉසර බුදුරජාණන් ශ්‍රී පැත්ත කරලා බාගෙට බලාගෙන ඉනානිනු අන්නේ මේ අමන මරි මෝඩ තකතිරු පිරිස. මේ රට්ටු කියන දේවල් අහලා මෙච්චර මේ ඉදිරියට එන ධර්මය. ඒකටනේ යමක් නොකර විවේකීව අඛිරියෙන් අවිරුද්ධ භාවයේ සාමීච ප්‍රතිපන්න එක පිළිගන්න බෑ. නැත්නම් දොස් කියන්න බෑ. මොකද සර්වජන් වහන්සේට ඒ ටිකම තමයි. උන්වහන්සේ යමක් එක තේරුම් ගත්තා නම් ওই විදිහට තමයි තේරුම් ගත්තේ. ඒක නිසා මේ විදිහට වෙන දෙයට ඉඩ ඇරලා ඒකට හැඩ ගැහෙන තියෙන හැකියාව බලන එක වෙනම දෙයක්. නමුත් වෙන දේවල් හදන්න හදනකොට විනාශ කරන්න හදනකොට සංස්කරණය කරන්න හදනකොට ඒක නාගේ මානසිකත්වයක් තමයි ආර්ය මානසිකත්වයේ දා පුතජන මානසිකත්වය කියලා කියන්නේ. මේ සකස් කිරීම ටික තමයි සංස්කාර කියලා කියන්නේ. පැමිණෙන ඕනම දෙයක් අපි සකස් කරන්නවා. තින්ගල බුලත් පිට කනකොට බුලත් කොලේ නැට්ටයි බුලත් කොලේ අගයි කඩලා කන්නේ. ඒක විෂ තියෙනවා කියලා. වැටකොළු වෙනකොට පොත්ත කපල වෙනම මාළුවක් වෙනවා මැද කෑල්ල වෙනම මාළුවක් වෙනවා. පාංගිරිය කවනකොට කෂ්ටක වෙන් කරලා මැද කෑල්ල විතරක් කනවා. ඒකට විතරල වැටකොළු මැද කෑල්ල විතරක් කාලා වැටකොළු පොත්තෙන් හදපු ෆයිබර් කඩෙන් ගෙනල්ලා කනවා. මෙයාගේ අම්මන්න තකතිරුකම් කරද්දී කොහොමනම් සෞඛ්‍යයක් නැතිනේද? ඒක තියෙන්නේ සෞඛ්‍ය සම්බන්ධ විවිධ සමබර වෙලා අපි ඒකේ කෑල්ලක් අයින් කරනවා. අයින් කළේල මැද කෑල්ල විතරක් කනවා. ඒක ලියල ගිල කියනවා මේ බඩේ පොඩි අප්සෙට් එකක් තියෙනවා. ඒ දොස්තර වාත්තා කියනවා ආවල් ෆයිබර් එක ගන්න කියලා. කුණු බාක්කේ තියෙන ඒ ටික තමයි. ඒකට වෙනම ගාණක් කියනවා. අනේ මේ දොස්තර මහත්තයා කොච්චර දැනුවත් වෙනකේද මං කාපු මෝඩ තමයි හැටියටම ෆයිබර් එක දෙනවනේ. අදාළ ෆයිබර් එකම දෙනවා. ඉරිල උන්න බලන්න කොන්ස්ටිපේෂන් තියෙනවද කියලා. වන්දුරන්න තියෙනවද බලන්න කොන්ස්ටිපේෂන්. උන් කන්නේ පොත්තේ ඉඳලා. අපි එහෙම නැහොත් පොත් ඇරලා කන්නේ යවුව තමයි සංස්කෘතිය කියලා කියනවා. අපිට සූපසාත්‍රය කියලා කියනවා. මොකකින් හරි මේ ශිෂ්ටාචාරය හරහා අපි මොකද්ද පටලවාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ රජසභ අතහැරලා කැලීට ගිහිල්ලා කවුරු හරි තම්බලා දෙන බත් එකක් පාත්‍රයට දාලා වළඳලා මේ පෙන්වන්න හදන්නේ පැමිණි දුක් කොච්චර පැණිදාද? වෙත පැමිණෙන දේ කොච්චර රසවත්ද මේ හදන්න හදනවට වැඩිය. නමුත් ඒක උග දෙනේ චෝදනා කරනවා නව නිර්මාණ ශිල්පයට කරන බාධාවක් කියලා. අභිවෘද්ධිය ප්‍රගමණයක් ගැන කතා කරන දෙයට විරුද්ධ යාමික නාස්තික වාදයක් මේක උච්ඡේද දෘෂ්ටියක් මේක අභිවෘද්ධිය පිළිබඳව කරන පසුබෑමක් කියලා චෝදනා කරනවා. අද විතරක් නෙවෙයි බුදුරජාණන් වේරංජ බ්‍රාහ්මණය චෝදනා කරා. බුදුරජාණන් කියන මේ හිතල මතර දුක් වැඩිපුර ගන්නවට වැඩිය හොඳ නැද්ද? හම්බෙච්ච දේ හොඳයි නීට වැඩිය මේ හදන්න මේක අවුල් වෙනවා නම් තියෙන ස්වභාවයට ලැස්තිනේ කොහොමයි ඒකට හැඩ ගැහෙන්න ඕනේ ඒකට මේ අපේ ඇඟ හැදිලා නැහැ ඒකට හැඩ ගැහෙන්න උප්පරිම හැකියාව තියෙන සතා තමයි මනුෂ්‍යයා කියන්නේ පරිසරයට හැඩ ගැහෙන්න පුළුවන් පිට පැමිණි දෙයට හැඩ ගැහෙන්න පුළුවන් උප්පරිම හැකියාව තියෙන මනුෂ්‍යයා විතරයි ඒක නිසා ඒ අතර සමබර භාවයක් ගන්න ඕන අසීමිතව යන්න නැතුව මේ විදිහට පැමිණි දේ දිහාවට ස්වභාවයෙන් විවෘත වෙන දිහාට හැඩ ගැහෙන ගතිය තමයි ටාවිසම් කියලා චීනේ තියෙන ධර්මයි. ස්වභාව ධර්මී විවෘත වෙන්නේ සංඝ සම්පූර්ණ ක්‍රමයකට. ඒකේ මොන්නම මාත්‍යක්වත් ඕන නැහැ ඒකට. ඒ gediya pitim maambela tiyene. මේකට අත තිබ්බ ගමන් ඒ වහාම හෝටික වේලාවකින් ඒකට නපුරු ප්‍රතිපල ලැබෙනවා. පැමිණි දේට ලැස්තිලා ඉන්න මනුස්සයාට
නරක ප්‍රතිඵල නොලැබෙනවා නෙවෙයි, නමුත් ඒවා ඉල්ලලා ගත්ත දේවල් නෙවෙයි. ඒවා සාකර්මාන රූප ලැබෙනවා. ඒ ටිකක් වෙහෙසකර තත්ත්වයක් තියෙනවා. නමුත් අච්චරම නෑ. ඒ වගේම පස්සේ පශ්චාත්තාපයක් වෙන්නේ නැහැ. මේක මම ඉල්ලගෙන කාපු දෙයක් නේද කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ සංස්කාර පිළිබඳව අවබෝධය ලැබෙනකොට තමයි ඉක්මීමේ තදාචාරාත්මක වගවීමේ ආචාර ධර්ම වල අන්තිම අඩිය තමයි තේරෙන්නේ. සීලය රකින්නකොටවත් නෙවෙයි, සීලෙත් යටතට්ටුව තමයි සංස්කාරවල තියෙන්නේ. එනිසා යමක යමක් ඉදිරිපත් වුණාට පස්සේ ඒක එන ඒකට තමන් හැඩගැහෙන්න ගත කරන ජීවිතය තමයි යෝගාවචරයයි කියලා කියන්නේ, භික්ෂුව කියලා කියන්නේ, බාලදක්ෂයයි කියලා කියන්නේ, බාලදක්ෂිකාවයි කියලා කියන්නේ. ඒක විනාශ කරන්න හදන එක තමයි දේශපාලනඥයයි කියලා කියන්නේ. එයා මේ රට මේ මට්ටම් කරන්න හදනවා. නානා ආකාර සැප දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. හරියට එයාට අධිකාරී ශක්තියක් තියෙනවා. සර්වඥාසිකී ක්‍රමයේ දේශපාලන විද්‍යාවකුත් මේකේ තියෙනවා. නමුත් මේක මේ කියන මේ සංස්කාර සමතය කවදාකවත් දෙන්නෙකුට කරටක් දාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකම කහාගත් මෙහෙම ඔබ කරපන් කියලා කාටවත් අනපනත් පරවන්න පුළුවන් නිකුත් නෙවෙයි. අනක් නැති පනතක් විදිහට මේක කියන්න නම් පුළුවන්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. කර්මා කළොත් පැමිණි දුකට පැමිණි ඉදිරිපත්ත දෙයට ඇද ගැහෙන්න පුළුවන් හැකියාව බලන්න. ඒකෙදි තමයි කාටවත් දීන වෙන්න ඕන කමක් නැහැ. බාහිර මොනවාක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. අන්න එතන තමයි මේ විමුක්තිය කියන එක, මේ නිදහස කියන එක තියෙන්නේ. ඒක නිසා ඒ හැකියාව බලන කෙනාට දැන් පටන් ගන්නකොට ඒ හැකියාව අඩු බවත්, ඒක හැද ගැහෙන්න හැකියාව පුදුමාකාර විදිහට වැඩෙන බවකුත් තේරෙනවා. ඒකෝට තමයි තේරෙනවා තමනු සබහා ධර්මයේ කොටසක් මිස සබදාර්ම විනාශ කරන්න හදන අමනෙක් නෙවෙයි. සබදාර්ම විනාශ කරන්න හදන නරුමෙක් නෙවෙයි. සබදාර්මයේ අනු හැඩ ගැහෙන්න හදනවා. ඒ අනු බලනකොට අපේ වැද්දෝ හරිම දිනුන જાතිය. මොන් හිටපු තැන කිසිම ලකුණක්වත් තියලා නැහැ. අපේ යක්කු ගිය තැන උරුලෑ වගේ තැන වගේ ගඳත්තා. කිසි බුදුරජාන්සේ ආරඤ්‍යගතව රුක්ක මුලගතව කියන්නේ ආයෙත් වනචරවයක් කියන එකම තමයි. අපිට දැන් මේක මහා ලොකු දෙයක් හරියට අපි වැද්දන්ගේ පැමිණිලා නෙවෙයි වගේ හිතෙන්නේ. අම්මේ කෙලීට යන්න උනොත් එහෙම හරියම හරි. මොකද ඒ තරම මතක නැතිලා ආපු පාර. ඒක ගොඩාක් වෙන්නේ මේ රාජධානි වල ඉන්න අයට. නගර වල ඉන්න අයට. වෙන මොකක්වත් නිසා නෙවෙයි, මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පීටි ගන්න මේ ජනමාධ්‍ය නිසා. මේ අධ්‍යාපන ක්‍රමය නිසා. නමුත් ඉච්ඡර තියෙතිත් බලන්න මේ තරම්ම දරුණුවට අපේ හිත තත්ත්වගත කරද්දි බුදුබණ පච කරන්න බෑ. ඒක තියෙන මොන තාලෙන්වත් බොරු කරන්න බෑ. මේක මේක තියෙන එක ඉල්ලන්න කාවත් ඒකෙන් හම්බ වෙයි. මේක තියෙන මේක ඉල්ලන්න කාවත් මේක හම්බ වෙයි. ඒ නිසා මේකක තියෙන මේ ධර්මයක තියෙන මේ අපූර්වත්වය තමයි 99.999 අකරක මේ පැත්තට ගියත් මේක යන මනසට හුල්ලඟක් වදින්නේ. මුන්නම බාධාවක්වත් නැහැ කරගෙන යන්න පුළුවන්. නමුත් ඒක පිළිබඳව ලොකු අවබෝධයක් අවශ්‍යයි. ඒ වගේම අනිත් පැත්තට ගියම ලැබෙන ආධිනව සලකන්නත් අවශ්‍යයි. සලකලා බුදුජානක කියපු ක්‍රමයට යන්න ගත්තාම මේ සංස්කාර පිළිබඳව අවබෝධය වැඩි වෙන්න තමයි තේරෙන පටන් ගන්නවා. තමයි මොනම දෙයකටවත් විරුද්ධ වෙන්න යන්නේ. මොනම දෙයකටවත් ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ඒ වගේම කිසිදාක අයිතිවාසිකම් இல்லை. මෙන්න මේ දෙක තමයි බුද්ධ ආගම මුළු ත්‍රිපිටකය පුරාවට බලනකොට මේ අයිතිවාසිකම් කියන වචනේ කිසිම තැනක ඒ දේශපාලනයේ කිසිම තැනක නැහැ. බුදුහන්සේ කියන ඔබට ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට උත්සාහ කරපන්. මට උත්සාහ කරන්න ඒක හැකියාවල් එන්නේ වැඩි වෙනවා. ඒ වගේම පැමිණෙන දෙයට විරුද්ධ වෙන්න ගිච්ච ගමන් අලුචේ කර්ම රාශියක් එකතු වෙනවා. විරුද්ධ වෙන තරමටම අපි ළඟ පරණ කර්ම තියෙනවා. පරණ කර්ම නිසා අපිට දරා ගන්න බැරි දුක් වෙනවා. අපිට දරා ගන්න බැරි නිিন্দা පාස වෙනවා. එතෙන්දි කණ්ඩ මරන්න බෙල්ල කණ්ඩ හිතෙන තරම් තරහ වෙනවා. මොකද අපි ළඟ බණ සෙච්ච දියුන් නැති නිසා. නමුත් යෝගාවචරයයි කියලා කියන්නේ මේ වෙච්ච කර්ම ගෙවෙන වෙලාවේදී අනේ අලුතෙන් කර්ම රැස් නොකර ස්පේ නැති එකක ඉඳලා බේරියන්. කංග ඇහින් නැති මිනිහෙක් වගේ ඉඳලා බේරියන්. ඇහ කන දිව නාසය වැඩ කරන්නේ නැති මිනිහෙක් ඉඳලා බේරියන්.
කොන්දපන් නැති මිනිසෙක් වගේ බේරියම් බැන්නම් මලමිණියක් වගේ ඉඳලා මේ කර්ම ගෙවෙන අල්ලපනල්ලි අලුතෙන් කර්ම රැස් කරගන්න එපා. ඉතින් ඒ කලාව දිහා බලනකොට මේක බය ආදු කලාවක් කියලා වගේ තමයි පේන්නේ. ඇස් තිබුණට පෙනුනට අන්ධෙක් වගේ හැසිරෙන්නේ කියලා කියනවා. කන් තිබුණට ඇහුණට බීරෙක් වගේ හැසිරෙන්නේ කියලා තියෙනවා. නාසයට දිවට කයට යම් යම් පහස ලැබුණට මිහිටි අමිහිරි ඒ මූඩෙක් වගේ බම්මණෙක් වගේ ඉඳලා හැසිරෙන්නේ කියලා කියනවා. ඕනම සාධාරණයක් කරන තමන්ට සාධාරණෙත් පේනවා ගහන්න මනින්න පුළුවන් වුණාට මෝඩෙක් වගේ ඉඳලා ඕනි අසාධාරණයක් වෙච්චාවයි වයිකක්වත් ස්ථිර නැහැ. මොකද මේ මම අලුතෙන් කර්ම රැස් කර ගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. මේකම තමයි එක පැත්තකින් අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. දේවල් දිහා බලන්ද බැලුවට මොකද ඇස්පේන් නැතෝ වගේ මොන හරි කවුරු හරි කියපුවම රාමාරිචාගේ නැහැ මට වුණා මොකද කි? මට වුණා කියලා. අය දෙසරයක් කියනකොට ඒ වගේ දේ පාවෙයි. ඉතින් අමාරිචාගේ ක්‍රමේ බොහොම ලේසි ක්‍රමයක්. මේව තමයි මේ බුද්ධ ජානන්සේ අපිට පෙන්ලා දීලා තියෙන්නේ. අපි එම නෙවෙයිනේ තව සද්ද වැඩි කරන එකක් දාගෙන අහගෙන පහුවෙන්ද නැවත නැවත අහමි අරකම මතක් කර කර පුදුමාකාර ද්වේෂතෝකයක් ඇති කරගන්නවා. යමතක කළ යුතු දෙයක්. මෙන්න මේ හැම එකක්ම මේ සංස්කාර සමතේ එහෙම නැත්නම් සංකාර උපේක්ෂාවේ තියෙනවා. ඉස්සලා අපි කරන්නේ අර කිව්වාගේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කරන එක. ඉතින් මේක දැක්කා මේක පුදුජනසේ දැකබෝදා තමයි කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගාකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනක්. අනේ මං ಜಾති සංසාරේ කොච්චර මං අවිද්දද මේ හැදිච්ච දේ හදපු එක මොකද්ද කියලා බලන්න. හැමතැනම යනකොට තිබේ හැදිච්ච දෙයක් විතරයි. හදන හැටි පෙන්නලා නෙවෙයි එන්නේ අපි දැක්ක අපි ඒ තරම් තමයි. ඒ තරම් අපි අප්‍රමාදේ වඩලා නැහැ. අਨੇක ಜಾති සංසාරයන් සඳහා විසං අනිපිසං ගහකාරං ගවේෂන්ත මේ ගෙහි හදල බලන බලනකොට ගෙහි හදල ඉවරයි. ඉතින් බස් කොන්ත්‍රාත් කාර්යාල ගන්න හම්බ වෙන්නේ නැහැ. ෆවුන්ඩේෂන් එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ගහකාරං දිත්තෝ සීපුන ගේහන්න කාසී. තෝ මං දැක්කා. ආයතෝ තෝගේ ආචිර කිවල් හදාපිය මට හදන්න දෙන්නවා. සබ්බාතේ පාසුකා බග්ගා තෝගේ පරාල සේරම් මං කඩල විසිරුවා. ගහ කොටා මිසක් නිතක් කැණි මාඩල සුනු විසුන කරා විසංඛාරගතං චිත්තම් මගේ හිතේ සංස්කාර නැහැ ආයි නැහැ මින් ඉදිරියට චේතනා නැහැ මින් ඉදිරියට ප්‍රාර්ථනා නැහැ මින් ඉදිරියට අදිෂ්ඨාන නැහැ උපදීනේ මගේ හිත විසංඛාර වුණා. හැබැයි හිත gediye පිටින් එහෙම්ම තියෙනවා. තව දුරටත් ඉදිරි සැලසුම් නැහැ. ඉදිරි ප්‍රාර්ථනා නැහැ. යමක් කවුරුර ඇවිල්ලා ඇහුවොත් දන්නා ප්‍රමාණයට ඒකට කටයුතු කරනවා. ආරාධනාවක් කළොත් ශක්තිය තියෙනවා නම් උදව් කරනවා. දැන්නම් බෑයි කියනවා. එහෙම නැතුව කාටවත් මොනම දෙයකින්වත් අනුන්ගේ සුභසිද්ධියක් සලකලා හෝ තමන්ගේ සුභසිද්ධිය කළා හෝ මේ තියෙන දේ මේ හම්බ වෙච්ච වර්තමාන මොහොතේ තියෙන මේ ක්ෂණ සම්පත්තිය බාල්දු කරන්නේ නැහැ. මේ ලැබිච්ච චිත්තක්ෂණයේ තියෙන පූර්ණත්වය එතකොට විතරයි වැඩේ. මේකට නිඳ කරපු කාට ඔක්කත් හරියන්නේ නැහැ. වර්තමාන මොහොතේ තියෙන මේ පූර්ණත්වයට පිරිච්ච ගතියට සම්පත්‍ති කර ගතියට නිඳ කරනවා කියන එක තමයි අන්තිතිය ගැන කල්පනා කරනවා කියන්නේ. අතීතේ කල්පනා වුණාට නම් කරන්න දෙයක් නැහැ. මොකද අපි ගොඩක් කල් මේ හිත ඒ විදිහට හික්මල නැහැ නේ. දැන් අනාගත සැලසුම් කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ දැන් හරි නැහැ කියන එකනේ. මම ආර්ය බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ යාට මට වැඩිය මේ කරලා දෙන්න පුළුවන් කියලා හිතන එකනේ. ඉතින් අතන මීට වඩා හොඳයි කියලා කියන්නේ මෙතන හොඳ නැහැ කියන එකනේ. මේ හැම තිරණයකින්ම මේ මම දැන් මෙතන කියන එකට කරන මේ අව탁ෂීරුව තමයි අපිට කියන ප්‍රධානම ශාපේ. එහෙම නැත්නම් මේ මම දැන් මෙතනත් එකයි අපි ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ නිවනත් එකම ඉපදිලා තියෙන්නේ. ඔතේ ලැබිච්චදී අපිට රැක ගන්න බෑ. අපි හිතනවා හෙට සැලසුම් කරලා ගියොත් මේට වඩා හොඳ වෙයි. අසවලාට මේට වැඩි මේක හොඳට කරලා දෙන්න පුළුවන් වෙයි. මෙතන නෙවෙයි අතන ඒක තියේයි. මේ සෑම තැනකම වෙන්නේ කැරට්ටලයක් බඳගත්ත බූරු වගේ වැඩේ තමයි. ඌක් පස්සේ එළෝනවා කැරට්ටලේ පිටිපස්සේ දැන් කන්න පුළුවන් වෙයි. දැන් කන්න පුළුවන් කියලා ඌ දන්නේ ඌ ඇස්සේ ඒ කැරට්ටලේ පිටිපස්සේ බරක් බැඳලා තියෙනවා. බර බැඳපු එකයි කැරට්ටලේ ඉල්ලලා තියෙන්නේ. කැරට්ටලේ වෙන උනාට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ.
ඒ සංස්කාර පිළිබඳව තියෙන මේ කටයුතු මේ ආනාපාන භාවනාදී අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ. නමුත් මේක දර්ශනයක්. එහෙම නැත්නම් මේ මූල ධර්මයක්. එහෙම නැත්නම් මේක පුදුජානසෙ පෙන්නන උනාසෙ දැකපු දෙ දැක ගන්න පුළුවන් වෙන්නේ මේ ආනාපාන ආදී සතිය පිහිටුවගෙන යන ගමන් මේ කාරණා ඔළුවට දාගත්තා. නමුත් සයිකියාට්‍රිස්ලා කියනවා එහෙම නැත්නම් චරිත ගැන සාධාරණ අය කියනවා මේ බුදුහාමුදුරුව පෙන්නන පෙන්නට හදන මේ දේශනා විලාස අනුව පෙන්නන එක එක දුර්වල ස්ථාන තියෙනවානේ. ඒ දුර්වල ස්ථාන හැම කිනාටම හැම එකම ගැලපෙන්නේ නැහැ. මේ සංස්කාර පිළිබඳව වැටහීමෙන් පළප්‍රයෝජන ගොඩක් ලැබෙන්නේ සුචරිතවාදීන්. සුචරිතවාදීන් හරියට අනුම් සුචරිත කරගන්න උත්සාහ කරනවා. ඒ කිරීම නිසා හරියට දුක් වළඳනවා. ඒ නිසා ඒ හැම කෙනෙක්ම සදාචාර කරන්න හරියට සලසුම් හදනවා වැඩ කරගෙන කරගෙන යනවා. අන්තිමට තමන්ගේ වැඩේ කරගන්න වෙලාවක් නැති වෙනවා. කවදා හරි තේරුනොත් එහෙම ඉස්ලාම තමන් තමන්ගේ චරිතය සුචරිතය හදාගත්තොත් ඒ නිකුත් වෙන good vibration නැත්නම් හොඳ චංචල කම්පන වේග අනිවාර්යයෙන්ම මලක සුන්දෝගේ පැතිරෙනවා. ඒ නිසා අනුන්ගේ වැඩ ගැන කටයුතු කරන්න කමන්නේ. නමුත් තමන්ගේ වැඩේ ඉස්සර කර ගන්න ඕනේ කියලා. ඒ කටයුතු කරන්න හදන කෙනාට තේරෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා. ඊතමතා සංස්කරණය කරලා චේතනාපූර්වව කෙරුවොත් නැත්නම් කර්ම රැස් කෙරුවොත් අනිවාර්යයෙන්ම සියලු සංස්කාර දුක් පිණිස පීඩනවා. නමුත් ඒ ආපු වේගය හැටියට බ්‍රේක් අහන්නේ. break paddle paddle එක භාගවට අහන්නේ මොකද ඒ තරම් වේගයකින් මේ අනුන්ගේ පව කොන්තරත් බාර ඇරන ගංශභා බිස්නස් කරන බර කරත් උනේ බර ඇදගෙන ඉන්නේ. ඉන් දැන් කියන්න ඕනේ මචං දැන් පරණ ගුණත් නැහැ කරත්තේ ටික්ක දැන් පරණ බිස්නස් කරන්නේ නැහැ ගංශභා බිස්නස් අතෑරලා තින්නේ කියලා පැත්තකට වෙන එකයි කරන්නේ. ඒකට කැපෙති නැහැ ලෝකයා. විශේෂයෙන්ම මේ නෑදෑය කියලා જાතියක් කියන්නේ කොහොමඩක්වත් ඉඩ දෙන්නේ. අනිත ඕන කෙනෙකුට බේරෙන්න පුළුවන්. කිට්ටුවන්තෙන්ගේ සනෑදායින්ගෙන් නම් කප්පට බේරුමක් නෑ. කවුද දන්නේ මේ අයෝ නෑදෑයෝ නෑ බෑ දෙක තමයි තියෙන්නේ කොල්ලන්. හැමදාම මොනවාරි කිව්වොත් බෑ. එළුවෝ වගේ. ඊට වැඩිය එළුවෝ නැහැ. නැන්චින් අපියට ලේමස් අපේ නෑ ඉන්නේ. අපේ හැදියේ තියෙන ඇඟ මේ ලේමස් අපේ නෑ ඉන්නේ ඒ නිසා අපිට ඇත්ත නැතුව බෑ. නමුත් තේරුම් අරගන්න ඕනේ ඒගොල්ලොත් කොට අරගෙන මාත් ගොඩේ ඉන්න නම් ඔන්දම වැඩි දෙනයි වතුරේ මඩේ ඩෙඩ්ලයින් එකට තවත් වතුරේ මර ඒඩිච් එක ගොඩ ගන්න බෑ. තමන් ඉස්සල්ලා වීලි ස්ථානට ගිහිලා දන්න දහංගටයක් දාලා කොට දාන එකයි තියෙන්නේ. නමුත් ඒක පේන්නේ පෞද්ගලිකව ආත්මార్థකාමිකමක්. නැත්නම් ප්‍රශ්නේ පැණියමක් විදියට. එනතන හොංජල්කමක් විදියට. ඉතින් මේක අපිට පුද්ගලිකව වැටහුණත් සර්වචන්නාංශී වගේ පෙරගමන් කරන ශ්‍රී අජානීය පුරුෂයෙක් නොහිටියානම් අනේ යෝගාවචරයට කාගේ සරණක්ද කාගෙන් පිහිටක් හම්බ වෙයිද? ඒ සාවිශාල මත්තර භාවනා කරන යෝගාවචරයන්ට අවශ්‍ය අධිෂ්ඨාන ශක්තිය ඇතිකරන්න සර්වචන්සය ඇති වෙන්න පාරමිතා පිරුවා. මදිනෝ කියන්නේ දීලා තියෙන නිසා අපිට තියෙන උන්නාන්සේගේ ශ්‍රද්ධාව ඇති කරගෙන මේ කටයුතු කරන යනකොට මේ සංස්කාරණ ඒකාන්තයෙන්ම හැලෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ආයෙ සුපර් මාකට් එකට ගිහිල්ලා ආයෙ ටිකක් ගෙනල්ලා ඒකට දාගන්න. සෑහෙන්න වියදම් කළා ඔයා පව් දාගන්න. ඉතින් ඒක නතර කරගන්න තමයි අමාරු තියෙන්නේ. يعني භාවනා කරනකොට අඩියටම හිඳලා දෙනවා. නමුත් පහු වෙනද ආයෙ ගිහිල්ලා ආයෙ තොගයක් ගෙනත් දාන ආයෙ අනන්න පටන් ගන්නවා. ඒ නිසා අවිද්‍යාවේ තියෙනවා අපි ගියේ කතා කරේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව සහ අපපටිපත්‍ය අවිද්‍යාව කියලා දෙකක්. එකක් තමයි මේ කාරණා දන්නේ නැතිකම අහිංසක නොදැනුවත්කමට උගන්වන්න පුළුවන්. උගන්වනකොට යාට වෙනදට වැඩිය වෙනස්කමකට ප්‍රශ්න දියා බලන්න පුළුවන්. ඒකට අපපටිපත්‍ය විද්‍යාව ආධ්‍යාපනයෙන් දෙනවා. මොන මිච්ඡාපටිපත්‍ය විද්‍යාව ඌර කොච්චර සුද්ධ කළා තිබ්බත් ඒකට මඩේ මඩ නැතු ඉන්න බෑනේ. වදින්නෙම කක්කාවට. උඩල කොච්චර සුද්ධ කළා කොට්ටේ උඩ තිබ්බත් ඌට ඕනේ අන්ධකාරය දෙතමනේ. ඌ පෙරලිලා පල්ලෙහාට යනවා මේ කොට්ටේ හරියම වෙහෙසයි. යෝගයන භාවනා කරනකොට අපේ හිත නිකලස් තැන්න යනකොට මේ සංස්කාරවල තියෙන නපුරු බලපෑම නිසා මොනවා හරි කර්මාන්තයක පුළුව දාන. අර පිරිසිදුව තියාගන්න බෑ. නමුත් වෙන්නේ දෙයක් නෑ කරන්න. නැවත නැවතත් අර සිසුපුස් තමන්ගේ ගල ඇරගෙන කඳ උඩට නැග්ගා වගේ අනන්ත අප්‍රමාණ වාරයක් උඩට ගිහිල්ලා තියෙනවා. ආයෙ පෙරෙනවා. ආයෙ උඩට ගිහිල්ලා තියෙනවා. ආයෙ පෙරෙනවා. නමුත් මේ කටයුත්තේදී
ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අවුරුදු සවිදි ග්‍රීස් කහේ නගින මිනිසු දෑහෙන්ද වැටෙනවා. නම වැටෙන හැම වෙලාවෙම ග්‍රීස් ටික අඩු වෙනවනේ. ඊට එතකොට මුල් මුල් ටික නිකම්ම ගහක නගින ඕක නැග දැන්. නමුත් අලුත් කොටසට ගිය ගමන් ග්‍රීස් අතකවගම ආයෙ සුස් කාලේ වැටෙනවා. ඉතින් මිනිසු හිනා වෙනවා. ඇහි කටේ මූණේ හැමතැනම ග්‍රීස් කෑ. නමුත් මතක තියාගන්න නගින හැම වෙලාවකම පොඩි ග්‍රීස් ප්‍රමාණයක් අරගෙන බිමට එන්නේ මිනිස්සු. ආය උඩට යනවා. ඉතින් කී වාරයක් යන්නද මොකද ග්‍රීස් ගහද ගහ හතන වෙන්නේ ඇති වෙන්නේ ග්‍රීස් ගාලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ සංස්කාර වැඩෙත් අපි ඒ කාන්තේ මුඩට යනවා. තිල්ලා අලුත් ප්‍රදේශයක් හම්බෙච්ච ගමන් අර පරණ මෝඩකම් තේරම ගන්න ආයසක කරලා ආය මේට වැඩි කෙටි ක්‍රම ඇති කියලා හිතාගෙන එහෙම නැත්නම් මට මොකක් හරි අඩුපාඩුවක් වෙන්නද මගේ සීල කැඩලා ඇති වෙන්නද කියලා ආය මුලට වැටෙනවා. ඒක ඊට වෙන ක්‍රමයක් නැහැ. නැවත නැවත අනුපස්සනාව තමයි තියෙන්නේ. ඒ නිසා මේ සංස්කාර පිළිබඳ කතා හරි විවිධ පැතිකඩ සහිතයි. හරියට විවිධ පැතිකඩ සහිතයි. ඒ නිසා අමාරුම වචනයක් තමයි සිංහලෙන් තේරුම් ගන්න තමයි පාලියෙත් විවිධ අර්ථ බෙද තිනවා. ඉංග්‍රීසියෙන් දැම්මට පස්සේ ඊටත් වැඩිය වැඩි. නමුත් සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ නිකන් කඩි ගාය කියලා එකක් තියෙන්නේ අන්‍යගත සංස්කාර කියවල ගමන්. නිකන් ඉන්න බැරි තියෙන ගාය කියලා එකක් තියෙන්නේ. ඕක තමයි සංස්කාර කියන්නේ. ඒ වුණාද හැබැයි උඟා විවිධ අර්ථ බෙද තියෙනවා. නමුත් අපිට මේ විවේකය හම්බුනාට විවේකේ ඉන්න බෑ හරි පාළු. හරි කම්මැලි. ඒ වෙනුවට මොනවා හරි කර්මාන්ත කරන්න හිතන ගතිය ඒක තමයි සංස්කාර. නමුත් ඒක පුත්‍රජානසේ සඳහන් කළා තියෙන්නේ ඒක දන්නවනම් මෙන්න මේ කඩිගායෙන් තමයි ඉදිරි දුක් ප්‍රමාණය අපි උපයන්නේ කියලා. ඒකේ නා සරුවඥයි. ඒකේ නා සරු බල ධාරියා දන්න මගේ දුක මමයි හදාගන්නේ. ඊට පස්සේ ඒක තවදුරටත් දුකක් වෙන්නේ. ඊට පස්සේ ආදන්න එක ඉවත් කිරීමේ ක්‍රමය. ඒ නිසා අපි මේ කරන කියන හැම වැඩකදීම මේ එළවුම Javaය මේ කියන වේගය මොකෙන්ද එන්නේ කියලා බැලුවොත් ඒකාන්තෙම තණ්හාවයි. ඒකාන්තෙම මාන්නේ. ඒකාන්තෙම ධිට්ඨියකි. ඉතින් අපිට මේ කරන වැඩේක පිටිපහ යටිපහ වෙලා තියෙන තණ්හාව මොකද්ද? යටිපහ වෙලා තියෙන මාන්නේ මොකද්ද? යටිපහ වෙලා තියෙන ධිට්ඨිය මොකද්ද කියලා යාළුවකින් අහගෙන හරි කමන්නේ. තමන්ගේ සුවකීය ඥාණයෙන් හරි කමන්නේ. සූත්‍ර අධ්‍යයන බල්ලා හරි කමන්නේ. තේරෙන පටන් ගත්තොත් බය වෙන්න එපා. ඒකාන්තේ මේකේ ග්‍රීස් ගහ හිටගෙන මිනිහා වගේ ටික 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 ඒක තියෙන ග්‍රීස් කතිය අඩු වෙන පටන් ගන්නවා. ඒක නම් සර්වචනනාච අපිට සාක්ෂි වෙනවා. එනිසා වැරදි මිය කෙරුවට හිතන්න එපා ඒක නිකන් ලේනෙක් වලිගේ මෝදිනේ දහදනා වගේ කෙලවරක් නැති වැඩක් කියලා කරගෙන කරගෙන යනවා. තමන්ට තේරෙන පටන් අරගනි. ඒ කොන්දේසි විරහිතව ප්‍රතිඵල ගැන කිසිම අපේක්ෂාවක් නැතුව ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඒ වචනෙන් කියලා විශ්වාස කළ දෙන්න බැරි කාරණා ඉෂ්ට වෙනවා. ඒ නිසා ඒවට කියන තියෙන භාවනා කරගෙන කරගෙන යනකොට අන්වේ ඥානවලට එහෙම නැත්නම් ණය විපස්සනාවට මේ ගැඹුරු ධර්ම කොටස් දෙකකට පටන් අර ගන්නවා. ඒ අතින් බලනකොට සංස්කාර කොටස එහෙම නැත්නම් සංස්කාර පිළිබඳ මේ උපේක්ෂාව ඇති කර ගැනීම හරීම විසිතුරු පැත්තක්. ඒ වගේම අපි කොච්චර යදි මරණ සදාචාරය බලනවද, විනය කරුක කරන්න හදනවද, අනුන් හදන්න හදනවද, ඒ සෑම දෙයකින්ම අපිට ලැබෙන වෙහෙස අසහනෙ පුංචි නෑ. ඉතින් මේකනම් අපිට හම්බෙලා තියෙන මානව අයිතිවාසිකම, මේකනම් ශිෂ්ටාචාරයෙන් අපිට ලැබිලා තියෙන මේ ශිෂ්ටාචාරය මොකද්ද වරන්දත්. ඒ මොකද මේ වගේ වගකීම් දරන්න නැති සත්තුන්ට අසහනයක් නැහැ. ලෙඩ රෝග නැහැ. ආර්ථික උද්දමන නැහැ. දික්ක සාධන නඩු නැහැ. මේක මල විකාරයක් නෙමෙයි මෙතන වෙලාදී. කිලෝරක් නැහැ නේ මේක එන්නේ මේ හැම ක්‍රමෙම වෙන්න තියෙන්නේ එන්නේ අසහනය වැඩි වෙනවා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නෝ තන්ත්‍රය වෙනවා කිව්වා ඇම්බිගියුටි ඔෆ් සිවිලයිසේෂන් කියලා. මේ ශිෂ්ටාචාරය නිසා ඇති කරපු පුදුම සකස් කිරීමක් අපිට තියෙනවා. ඉතින් අපි මේ ශිෂ්ටාචාරය කියන එක සම්පූර්ණ නැති මේ බ්ලීච් වෙන්න හදන කතාව නෙවෙයි. කරුණාකරලා පොඩ්ඩක් මේක දිහා බලන්න. මේ කවුරු සන්තෝෂ කරන්නේ? මේ යන්නේ අපේ මේ විවේකයේ බාධා කරගෙන, අපේ තියෙන මේ අසහනයක් වවාගෙන, අපිට තියෙන මේ අතතිය වවාගෙන, මේ කාටද මේ රඟපාලා පෙන්වන්න හදන්නේ? මේ තියෙනවද ඒකේ අවසාන වශයෙන් අර්ථ සිද්ධිය, අර්ථ කුසලය? අනුන් සන්තෝෂ කරන්න හදන වැඩි. ඒ නිසා මේ කටයුතු නැතුව බෑ. අපි සමාජයට වග වෙන්න ඕනේ. සමාජයේ ජීවත් වෙන්නේ ඔය පුළුවන්තරම් අඩුවෙන් කරලා. ඒ තමන්ගේ විවේකයේ වැඩි වෙන, තමන්ගේ හුදකලා වැඩි වෙන, තමන්ගේ
ආධ්‍යාත්මය වැඩි වෙන වැඩ කොටසට යන්න පටන් අරගත්තොත් ඒ කාන්තේම බාධා පැමිණෙනවා නම කළ හැකි. ඒකයි ඒ සර්වඥාචි කීකිය අතහැරලා ගිහිල්ලා ඒ කටයුත්ත කරේ. ඊට පස්සේ ඒ වකට හිටපු ගාක් ඒ බවුණු પરම්පරාවල හිටපු හොඳ කුලවන්ත ධනවන්ත මිනිස්සු මේ ඔක්කොම අතහැරලා දාලා ගිහිල්ලා මේක පරිශන කළේ. ඒ කට්ටියට නැති බැරි කමට හෝ බයකට හෝ හීනමානකට නෙමෙයි. මේක ඊට වැඩිය මොකද්දෝ සෙල්ලක්කාරකමක් තියෙනවා. මේක ඊට වැඩි මොකද්දෝ ධර්මෝජාවක් තියෙනවා. මේක ඊට වැඩි මොකද්දෝ ධර්ම රසයක් තියෙනවා. ඒ ධර්ම රසය ජනප්‍රිය වෙන්නේ නැහැ. පොදු දිනාට යන්නේම නැහැ. යන්නේ කරන කෙනාට කරන තැන හරියට කාය සංස්කාර සංසිඳනකොට ප්‍රීති සුඛ ලැබලා දෙනවා. චිත්ත සංස්කාර සංසිඳනකොට අති ප්‍රමෝදයක් ලැබලා දෙනවා වගේ ඇතුළෙන් ලැබිලා තියෙනවා. ඒක හදා බෙදා ගන්න බෑ. ඒකේ ලබන කෙනාට විතරයි තියෙන නිසා ඒක න්‍යාය ධර්මයක්. එනිසා අපි සමාජ නීති කඩන්න යන්න ඕනේ නෑ. නමුත් සමාජයේ ගහන ගාන පදවලට නටන්න යන්න ඕනේ නෑ. ඒක නිසා අපි අපේ වෙලාව විවිධකේ සකස් කරගන්න යනවනම් ඒ සංස්කාර વિશેයි දුමාකාර ප්‍රදේශයක් තියෙනවා අපට ඉගෙන ගන්න. එතකොට සබ්බ සංඛාර සමතයක් නැත්නම් සංඛාර උපේක්ෂාවක් කියලා කියන්නේ මේ ඉපදිච්ච ගමන් බබෙක්. උඩ මෙලෝ දෙයක් ගැන නැහැනේ කිසිම හැඟීමක්. එනිසා මේ භාවනා කරලා කරලා අපි යන්න හදන්නේ ඒ මොනම දෙයක්වත් නැති කොයි එකටත් දැනගන්න පුළුවන් බුදුම අවබෝධයකින් යන්නේ. පොඩි කයි කියන ප්‍රශ්න තියෙනවා දන්නේ නැහැ ඒක වටිනාකම. අපි දන්නවා මොකද අපි ගොඩාක් දුක් විඳලා තියෙන නිසා. ඒ නිසා මේ අපිට යන්නත් බෑ. අපිට යන්න ප්‍රතිපදාවක් ඕනේ. අපිට යන්න ක්‍රමවේදයක් ඕනේ. ක්‍රමවේදෙන් ටිකෙන් ටික යන්න ඕනේ. එතකොට අපිට ඒ ලබන දේ බුද්ධියක් තියෙනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම මානවයික වාරිකම. ඒ නිසා මේ බණ අහලා මේ විදිහට ගොඩාක් අපේලා කටයුතු කරන සියලු දිනාට මේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද? සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ මොකද්ද? සංසිද්ධියාව කියලා කියන්නේ මොකද්ද කියන එක ඒ මූලධර්ම දැනුමේ අත්දැකීමෙන් සංසිද්ධ වී සංසන්දනයේ ටිකින් ටික ටිකෙන් ටික සැලසේවා කියන ප්‍රාර්ථනාවයි. තවශී ධර්ම දේශනා මෙතන නැත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මේක අවස්ථාවක් කරගන්නවා. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා සියලු ලෝක සත්‍යයන් વિશે පෙනීන පෙනී සිටිනා වූ සියලු සත්‍යයන් વિશે මුදිතා චීත්සෙන් අනුමෝදනා චීත්සෙන් පිබ්බම්බි. එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාචගම්මේහි සම්බතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය. සාදු සාදු සාදු.